එහෙම තමයි පේන තියෙන්නේ. නේද එහෙම ප්‍රකාශයක් කරන්න එපේ. මොකද දැන් ඒ අය මෙහෙට වෙලා තියෙන්නේ මෙහි අධ්‍යාපන ක්‍රමය හොඳ හින්දානේ. සහායක ප්‍රමිතියකින් තියෙන හින්දානේ. එතකොට දැන් ආපු පිරිස වෙනුවෙන් ඒ ප්‍රමිතියෙන් පවත්වගෙන යන්න බැරි තත්ත්වයකට විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටලා. එහෙම කඩාවැටුනේ මොකද? ඒ වෛද්‍ය ශිෂ්‍යෝ තීරණය කරා තමන් තවදුරටත් තමන්ව අසමානයන් සමග එකට ලියාපදිංචි කරනවා නම් තවදුරටත් වෛද්‍යවරු වෙන ඒ අවශ්‍ය කරන අධ්‍යාපනය ලබන්න සූදානම් නැහැ කියලා. ඒතකොට පන්ති වර්ජන විරෝධතාවයක් මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඒතකොට ඒක රජය දැක්කේ කොහොමද? අර ලක්ෂ්මන් කිරියල්ල කියන විදිහට මැටි මෝල්ලු ටිකක් විදිහට තමයි ඒ දරුවන්ව දකින්නේ. හැබැයි ඒ දරුවෝ ලංකා ලෝකේ පුරා දින වෛද්‍ය විද්‍යාල 180 ගානකින් පළවෙනියා වෙනවා. අර රාජසේනාරන්ද කියන සයිටම් එකේ අය කීවෙනියද දන්නේ නැහැ ඒක. ඉතින් එහෙම තමයි මේ රටේ ඔය අනිත් අයට මැටි මෝල්ලු කියන අය තමන් කල්පනා කරන බලන තමන් මොන වගේ කට්ටියද කියලා. ඉතින් ඒ අයට දැන් පේනවා ඇතින් ඒතකොට බූතාන් රජය තීරණය කළ තැන තමගේ ශිෂ්‍යයව ගෙන්න ගන්න ඉදිරියේදී තවත් රටකින් මේ රටට ඉගෙන ගන්න ශිෂ්‍යයව නැහැ. ඒතකොට රට සමස්තයක් ලෙස හානි වෙමින් තියෙනවා. ඒක තමයි අර අධිකරණ ඇමතුමා අපි දැක්ක කියනවා මේ රටේ සෞඛ්‍ය ඇමතුමාට ඩෙංගු ලෙඩ මරණට කමක් නැහැ. මේ රටේ සෞඛ්‍ය ඇමතුමාට වකුගඩු රෝගයෙන් ලෙඩ මරණට කමක් නැහැ. මේ රටේ සෞඛ්‍ය ඇමතුමාට විශ්වවිද්‍යාල ශිෂ්‍ය පාරිහිටියට කමක් නැහැ. එතන මේ රටේ සෞඛ්‍ය ඇමතුමාට බූතාන් ශිෂ්‍යෝ ගියාට කමකුත් නැහැ. එතුමාට මොකද්ද ඕනේ? සයිටම් එක තියෙන්නේ. ඉතින් මේක කියන්නේ මේ කැබිනට් ඇමතිවරයෙක්. මේ රටේ අධිකරණ ඇමතිවරයා. එතුමා කියනවා නීතිපතිතුමාට බලපෑම් කරන්න කියලා තමයි රාජසේනාරත්නම් කියන්නේ කියලා. එතකොට මෙහෙමනම් අපි කියපු කතාවල් ඇත්තද බොරුද කියලා දැන් ඔබතුමාලාට බලද හැකි. මම ඒකයි නිතරම කිව්වේ අපි 2015 මේ රටේ මුදල් ඇමතිවරයෙක් ඉල්ලා සෙන්න කිව්වා. ඒක 2017 වුණා. අපි 2016 ඉඳන් කියනවා මේ රාජසේනාරත්න ඉලාස් වෙන්න කියලා. එහෙම නැත්නම් ඉවත් කරන්න කියලා. එතකොට ඒක කළ යුතු බව දැන් අධිකරණ ඇමතිවරයා කියනවා. මේ අය යහපාලනය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා මේ රාජ්‍ය ඇමතිවරයා. එතකොට එහෙමනම් ඉතින් මේ රට ගැන තීන්දුව తీරන ගන්න තැන් ගැන ගැටළු සහගත තත්ත්වයක් රටේ ජනතාවට ඇතිලා තිනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට නිහඬව ඉන්න බෑ. අගමැතිතුමාට නිහඬව ඉන්න බෑ. රාජිත සේනාරන්ද කියන ඇමතිවරයා ගැන තීන්දුවක් ගත යුතුමයි. දැන් ගරු මේක අභියාචනාධිකරණයේදී ඔව් මේ ඉල්ලීම තමයි දැන් රජය කියනවා මේ දරුවන්ව මේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය අරන් එළියට ආවයි කියන අය වෛද්‍ය උපාධිය අරන් තියෙන්නේ පහසුකම් ඒ කියන්නේ සුදුසුකම් සහිතව නෙමෙයි. ඒ කියන්නේ ප්‍රමිතියකින් නෙමෙයි. ඒක තමයි රජයේ පුවත්පත් දැන්වීම දාලා කිව්වේ මේ අයට මාස 5ක් පුහුණුව ලබා දෙන්න ඕනේ. ඒකෙන් විභාගෙන් සමත් වෙන අයට උපාධිය පිරිනමන්න ඕනේ. ඊට පස්සේ ලියාපදිංචි කරන්නේ. ඒක තමයි ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දීුණු ජනාධිපති ලේකම්වරයා විසින් වෛද්‍ය සභාවට ලබා දුණු ලියවිල්ල සඳහන් වෙන්නේ. එවනම් උපාධිය ලැබපු නැති පිරිසක් මේ. මොකද ඒ ලියවිල්ල පැහැදිලිව තියෙනවා උපාධිය ලැබපු ලැබුවොත් විතරයිනේ. උපාධිය ලැබෙන්නේ අරක පාස් වුණොත් විතරයි. ඒතකොට දැන් ඉන්නේ උපාධිය ලැබලා නැහැ. එහෙමනම් අභියාචනාධිකරණයේදී මොකද සෞඛ්‍ය ඇමතිවරයාත් කිරියල් ඇමතිවරයාත් කිව්වේ මේ අය ප්‍රමිතියෙන් යුක්තයි. මේ අය ගැන හොයන වෛද්‍ය සභාවට අයිතියක් නැහැ. මේ අයව ලියාපදිංචි කරනවට ඒගොල්ල විරුද්ධ නැහැ. ඒ නිසා තමයි ගරු අභියාචනාධිකරණයේ තීන්දුවක් දුන්නේ මේ අයව ලියාපදිංචි කරන්න කියලා. එතකොට එහෙමනම් මේ කාරණේ කියලා දැන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේක විභාග වෙනකොට රජය තමන්ගේ ස්ථාවරය කිව්වනම් මේ අය උපාධියක් කරන්නේ නැහැ කියලා. මේ දරුවා එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරයි උපාධියක් ලැබපු නැති කෙනෙක්ව ලියාපදිංචි කරනවද නැද්ද කියන එක. එතකොට මේ රාජ්‍ය ස්ථාවරය නීතිපතිතුමා හරහා කියවෙන්න ඕනේ. ඒක තමයි අපේ ඉල්ලීම. එතකොට ඒක කියවුනොත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මේක ගැන සාධාරණ තීන්දුවක් ගනී. ඔව් ඒ කියන්නේ අධිකරණ ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම ඉඳා අධිකරණයට කිව්වේ නැති වුණාම එතකොට අධිකරණයට අදහසක් නැහැ මේ අයට උපාධිය නැහැ කියලා. අධිකරණයට කරුණ ඉදිරිපත් නොවුනහම රාජ්‍ය පාර්ශ්වයේ
කාරණය අධිකරණයට නිවැරදි ඉදිරිපත් නොවුනොත් ඉදිරිපත් නොවුනොත් මොකද වෙන්නේ? අධිකරණයට ඉදෙන්න මෙයාට උපාධිය තියෙනවා කියලා. අටයි විසි එක අද එදා ඒ වාඩිලා හිටපු තුන් දෙනා තමයි අස්සම් කරේ. ලංකා බැංකුවයි සෞඛ්‍ය ලේකම්වරයයි නෙල් ප්‍රනාන්ද මහත්තයා. අපි කොපිය ලබා දුන්නා ඔබතුමාට. ඒකනේ අපි කියන්නේ. ජනාධිපතිතුමාවත් තියාගෙන කරලා දින්නේ වැරදි වැඩක්. දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අරගෙන ඇයි නිශ්චිත ලියවිල්ල ගිවිසුම හදලා මේක ඉවර කළා අස්සම් කරේ නැත්තේ? මොකද ඒකට රාජසේන ආරන්ද දිවිච හදිස්සිය. මේ හදිස්සිය වක්‍රාකාරයෙන් ශේෂ්ඨාධිකරණයට පෙන්වන්න හදනවා. ඔබ දන්නවා වක්‍රාකාරව මේක අධිකරණයකින් කියන එකක් නෑ සමහරට. හැබැයි පෙන්වන්න හදනවා මෙතන අපි ප්‍රමිතිය හැදුවා කියලා. ඒකයි මේ හදිස්සිය. එතකොට ඒක යම් ආකාරයක බලපෑම් කිරීමක්. ඒක වැරදි. මොකද මේක අරගෙන නෑ කියන එක පැහැදිලි තාම. නීතිපතිතුමාගෙන් එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවෙන් තාම ලියවිල්ල ලැබිලා නෑ. දැන් ඔබ හිතන්නකෝ මිනිමම් ස්ටෑන්ඩඩ් ගැන රාජසේන ආරන්ද මහත්මයාගේ වර්ෂන් එක අරන් බලන්නකෝ. එතුමා මොකද කියන්නේ? නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන. දැන් මාස ගානක ඉඳන් එන නීතිපති දෙපාර්තමේන්තුවේ එතුමා කියන කතාව මේ අපි කියන්නේ. අපි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයත් එක්ක හදන එක නෙමෙයි. එතුමා හැදුවයි කියන එක. එතකොට නීතිපති දෙපාර්තමේන්තුවේ දැන් සෑහෙන කාලයක් තියෙන ආරණ. එතකොට මේ කිවිසුම කොච්චර කාලෙක එළියට එයිද? නිශ්චිත වකවානුවක්වත් නැහැ. අඩු ගානේ කියන්න බෑ දැන් කිවිසුමක් ගහද්දී ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එක කොච්චර කාලකටද වළංගු? මාස 3කට මේක වළංගුයි. එතනින් පස්සේ නිශ්චිත දේවිල් එනවා කියලා. ඒ කිසි දෙයක් කාල රාමුවක් නැහැ. ඒතර රායසේන ආරන්ද මහත්මයා දිවිච්ච හදිස්සිය මොකද මේක ගන්න? ඒ ගත්තාම නෙවිල් ප්‍රනාන්දුරයි දිනා වාසින් බලන්නකො. නෙවිල් ප්‍රනාන්දු දැන් අද කියනවාද තව 300ක් ගන්න ඕන. දේශීයව 200යි 100ක් විදේශීය. මම දන්නේ එන්නේ එහෙම ඉන්නවද කියලා. තවදුරටත්. නමුත් මේ සියල්ල කියන්නේ එතකොට දැන් සායනික පුහුණුව දෙන්නේ රජේ රෝහලකලු. එතකොට මේක රජයට අරගත්ත බර තාම ලියවිල්ලක් නැහැ. එතකොට ඒක ඇහුවා මොකද කියන්නේ? ඒව අඟුරට යවන්නලු. දැන් මේ රාජසේන ආරන්ද මහත්මයා හැමෝටම අඟුරට යන්න කියනවා. එදා මම දැක්ක කියන මුලින්මාර පෙරටුගාමි පක්ෂයේ අයට අඟුරට යන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා අනිත් අයට යන්නලු. දැන් සාමාන්‍ය අපි දකින දේ තමයි අපි මානසික යම් රෝගයකින් පෙළෙන පුද්ගලෙක් එයාව රෝහලට ගෙනාවාම එයා කොයිම වෙලාවකවත් පිළිගන්නේ නැහැ තමන්ට මානසික රෝගයක් තියෙනවා කියලා. එයා ගෙනාව මොකද කියන්නේ? මේගොල්ලන්ට පිස්සු කියලා. ඒක සාමාන්‍යයෙන් ඒ මානසික රෝගයක් තියෙන රෝගියෙකුගේ සාමාන්‍ය ලක්ෂණයක්. ඒතර අනිත් ඔක්කොටම පිස්සුයි කියනකොට රට තේරුම් ගන්නවා. එහෙම නැත්නම් ඒ වෛද්‍යවරයා තේරුම් ගන්නවා මේ කියන මේ හැමෝටම පිස්සුයි කියලා කියන එකෙන්ම මෙයාට යම් රෝගයක් තියෙනවා කියලා. ඒක තමයි මානසික රෝගියෙකු අඳුර ගන්න ක්‍රමය. ඉතින් අපි දන්නේ රාජදමතුමා හැමෝටම පිස්සු පිස්සු කියනවා. අපි දන්නේ කාටද පිස්සු කියලා. ඉතින් දැන් ඔබතුමාලා ජනමාධ්‍ය විදිහට නිකන් මේක අරන් බලන්න පහුගිය කාලේ මොකක්ද අර පුවත්පත් දෙන්නේ සියල්ල කිව්වේ? ළමයින් බඳවාගෙන ඉව තහනම් කරා, නතර කරා, ස්ථිර විසඳුමක් දෙන්න තුරු ජනාධිපතිතුමාගේ නිවේදනය අරන් බලන්නකො. අපිත් එක්ක කරපාර රහස් සාකච්ඡාව කියන එක. මේ සියල්ලම කියන්නේ ළමයින් බඳවගෙනම නතර කරලා තියෙන්නේ කියලා. ඉතින් ළමයි බඳවගෙන නතර කරලා නම් නෙවිල් ප්‍රනාන්දු කොහොමද ප්‍රකාශනිකුත් කරන්නේ? කියන්නේ ආණ්ඩුවෙන් නෙවිල් ප්‍රනාන්දුට කිව්වද ඔක්තෝබර් වෙනකොට අපි මේක ප්‍රශ්න ඉවර කරනවා කියලා. දැන් නෙවිල් ප්‍රනාන්දු මෙච්චර විශ්වාසයෙන් කියන්නේ ආණ්ඩුව කිව්වද නිශ්චිත වශයෙන්ම අපි ඔක්තෝබර් වෙනකොට මේ ප්‍රශ්න විසඳලා දෙනවා කියලා. එච්චර විශ්වාසයක් ආව කොහොමද? මෙන්න මේවා අපි කියන්නේ හොයන්න කියලා. එතකොට හොයනකොට අහුවේ SMS ගාලා තින්නේ කවුද? ගෙවල් අරන් තියෙන්නේ කවුද? ඡන්දවලට සල්ලි අරන් තියෙන්නේ කවුද? අමතක වෙන කී දෙනෙක් ඉන්නවද? දන්නේ නැති කී දෙනෙක් ඉන්නද කියලා තේරෙයි එතකොට. එතකොට එයාට පුළුවන් ආඩම්බරෙන් ඉල්ලාස් වෙන්නත්. ඉතින් අපි දන්නේ නැහැ. දැන් මේවා රාජදේවතුමාගේ හිතේ තියෙන ඒවානේ. එහෙම කියනවා. ඒ රාජදේවතුමා කියන එකක්වත් එහෙම වෙලා තියෙනවද? තාම සරත් පොන්සේක මහත්තයාර මොකද වෘත්ති සංගම් මර්ධනය කරන බලකාය නායකයෝ උන්නේ. මිනිමම් ස්ටෑන්ඩඩ් සති දෙකකින් එනකොට තාම ආවේ නැහැ. ඉතින් ගොඩක් ඒවා එනවා කියනවා එහෙම නැහැ.
ඒ අපේ සෞඛ්‍ය මැතිතුමා සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශ කරනවා. එහෙමම වෙන්නේ. විශ්වාසපක්ෂයක් ගේන්න කියලා මම හිතන යෝජනාවක් තිස්ස විතරන මහත්ය කරලා තියෙනවා මම දැක්ක මාධ්‍ය හරහා. ඉතින් ඒව වෙයි. අවශ්‍ය වෙලාවට විශ්වාස බංග නෙමෙයි සමහර ඉල්ලාස් වෙන්නේ. දැන් රවි කරුණානායක මහත්තයා විශ්වාස බංගයක් ගෙනල්ලා මේ ඒක විශ්වාස බංගේ පෙරදුනානේ. ඒ කිසි දෙයක් නැතුව දැන් ඔය ඉල්ලාස් වුනේ. ඉතින් එහෙම රාජසේනාරත්න මහත්තයා නොවේ කියලා කොහොමද කියන්නේ?